සුරාජ් මම අඳුනගන්නේ මාධ්‍ය සහෝදරයෙක් විදියට. පොව් කලින් වැඩ කරේ BFM ආයතනයේ. ඒ ආයතනයේ වැඩ කරනකොට අපේ විශාල මාධ්‍ය අනුග්‍රහයක් දුන්නා. මාධ්‍ය ශිෂ්‍යයේ විශාල වැඩ කොටසක් කරපු ප්‍රවීණ කෙනෙක්. ඔහුගේ ඒ ශිෂ්‍ය හැකියාවන් උපරිමයි. ඒක නිසාම තමයි සම්බන්ධ වෙන්නේ ජනාධිපති මාධ්‍ය අංශයට. ඒ අංශය තුලත් ඔහු උතාව ක්‍රියාශීලී වැඩ කොටසක් ඉෂ්ට කරනවා. ඒ වගේම කලින් කියපු විදිහටම මේ ප්‍රදේශයට අවශ්‍ය දේශපාලන නායකත්වය දෙන්න. මේ ප්‍රදේශයට අවශ්‍ය මඟ පෙන්වීම කරන්න හැකි පුද්ගලයෙක් විදිහට තමයි අපි සුරාජ් අඳුරගෙන තියෙන්නේ. ඒක නිසාමයි ඔහු කොට්ටාස සංවිධායක ධුරයෙන් කලාප සංවිධායක ධුරයට උඩට යන්නේ ඉහළට යන්නේ උසස් වීමක් ලබන්නේ. ඒ හුත් එක්ක දේශපාලනය කරන එක අතිශය වැදගත්. ඒ වගකීම අත්හල නොහැකි වගකීමක් මේ ප්‍රදේශයේ ජනතාවගේ. මිත්‍රවරුනි අද තියෙන දේශපාලන වාතාවරණය හැමෝම දන්නවා ජනාධිපතිවරණය තියෙන්නේ මුව විටගිය. බොහෝ වෙලාවට හෙට රාත්‍රියේ ගැසට් පත්‍රයේ නිකුත් වේවි ජනාධිපතිවරණයට නොමිනේෂන් කෝල් කරලා. එතකොට සති දෙකක් වගේ කාලයක් ලැබෙයි. අපදන්පත් කරන්න වෙයි, නාම යෝජනා බාර දෙන්න වෙයි. නාම යෝජනා අවසන් වන දිනේ සිට උපරිම දින 42ක කාලය තුල මෙරටේ ජනාධිපතිවරණය තියෙනවා. අපි හිතනවා අපිට දැනෙනවා සැප්තැම්බර් මාසයේ අවසානයේදී මෙරටේ ජනාධිපතිවරණය තියෙනවා. රටේ නායකයා තෝරගන්න මැතිවරණය. ඒ අතරතුර තමයි සමහර දේශපාලන සාකච්ඡා විවිධ මතවාද ඡන්දයක් නැහැ, ඡන්දේ කල් දාන්න හදනවා, රණී ඡන්ද වලට බයයි, ওই වගේ කාරණා සමාජය තුල සාකච්ඡා වෙනවා. එක සැරයක් ආවර් සීල එනවා කියන මහත්තයෙක්, එයා අහන උසාවියට ඇවිල්ලා 5ද 6ද කියලා. එයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කාලෙත් 5ද 6ද කියලා අහපු පුද්ගලයෙක්. එදත් උසාවිය කිව්වා 5යි කියලා. ඒක මතක නැතුව ආපහු ඇවිල්ලා අහනවා 5ද 6ද කියලා. උසාවියේ අවවාද කරා මේ පුද්ගලයාට, වාට කලිනුත් අපි කියලා තියෙනවා 5යි කියලා, නඩු තීන්දුව කියවගත්තේ නැද්ද කියලා. එයා කියනවා නඩු තීන්දුවේ සහතික කළ පිටපතක් මට ලැබුණේ නැහැ, ඒ නිසා මට ඒක හරියට කියවගන්න බැරි වුණා කියලා. ඉතින් මේ වගේ විහිළු සපයන අය තමයි උසාවියට ගිහිල්ලා මේ වැඩේ කරන්නේ. මේවා කුමන්ත්‍රණ, මේවා දේශපාලන කුමන්ත්‍රණ විදියට එළියට එන්නේ. සීලනව කවුද? රණිල වික්‍රමසිංහ කවුරු හරිද? අපේ කවුරු හරිද? නෑ. සීලනව කියලා කියන්නේ ජාතික සංවර්ධන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරේ. මන්ත්‍රී වෙන්න බැරි වුණා. ජාතික ලයිස්තුවේ පුද්ගලයෙක් 13 වෙනියා. ජාතික සංවර්ධන පෙරමුණ කියන්නේ අද සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක එකතු වෙලා ඉන්න රෝහන් පල්ලවත්තගේ දේශපාලන පක්ෂය. දේශපාලන පක්ෂය. අද රෝහන් පල්ලවත්ත තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ විදේශ ප්‍රතිපත්ති තීරණය කිරීමේ කමිටුවේ සභාපතිවරයා. එතකොට කාගෙන්ද මේ වයන්නේ? කාගේ කුමන්ත්‍රණද මේ? උසාවි යනවා. ඊට පස්සේ කියන මේක රනිල්ගේ කුමන්ත්‍රණයක්. ඒගොල්ලොම දානවා තව කෙනෙක් උසාවියට, අපි මේක පරාද කරනවා කියලා. අනිපැති අනු කුමාරා ඇවිල්ලා උසාවියට නිදිඥයෙක් දානවා, අපි මේක ඉඩ දෙන්නේ නැහැ කියලා කියනවා. රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණ කරනවා කියලා කියනවා. එහෙම කියලා මේ අවලාදය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පැත්තට දාන්න උත්සාහ ගන්නවා. ඇයි? රනිල්ට බයයි. අද සතර අතින් මිනිසුන් එකතු වෙන්නේ රනිල් වික්‍රමසිංහත් එක්ක. අද උතුර රනිල්ගේ, නැගෙනහිර රනිල්ගේ, වතුකරයත් රනිල්ගේ. මේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ભેදයකින් දරව රනිල් වික්‍රමසිංහයන් වටා ඒකරාශී වෙමින් තියෙනවා. ඒක නවත්තන්න මේ අයට බෑ.